අපි සංවර්ධනයට විරුද්ධයි කියලා කවුරු හරි කියන උත්සාහ කරනවා අපිට කියන්නේ සෝරි කියලා ඒගොල්ලන්. මොකද ඒගොල්ලෝ මේ කරපු සංවර්ධනය තමයි අද මම මේ කිව්වේ දැන්. ස්පිරිතාල් බෙහෙත් ටික දෙන්න බැරි සංවර්ධනය කරපු මිනිස්සු තමයි මේ අපි සංවර්ධනයට විරුද්ධයි කියලා මේ කියන්න නෑ. ඔබට මට මේ රටේ මිනිස්සුන්ට සංවර්ධනය කියලා කියන්නේ හිරේින් ඕනෝ. මහ බැංකුව කඩපු එකෙක් ජනාධිපති පුතුවේ තියන අපිට සංවර්ධනය කියන්නේ කියන්නේ. ඒක තමයි අපි කිව්ව මේ මේ කනකවලට ඔය දොස්තරලා කවුරුවත් උත්තර දෙන්නේ නැහැ. එතකොට කොන් දොස්තරලා ඒගොල්ලෝ. ඒතකොට ඒගොල්ලෝ ගණන් හදන්නේ නැහැ මේවා. අපි ගණන් හදලා කිව්වේ රූපයන් සංස්කාර සේවකවල වන්දි දීලා ඉවත් කරනවා. ලක්ෂ 12 13යි වන්දි. ගුවන්විදුලි සංස්ථා සේවක 180ක් ඉවත් කරනවා. ඉන්දියන් සංස්ථා සේවක 1800ක් ඉවත් කරනවා. නැගෙනහිර පළාතම ඉන්දියාවට විකුණනවා. සේල් සංස්ථා කොටස් හතරක් විකුණනවා. විදුලි බල මණ්ඩලයේ 15කට විකුණනවා. ටෙලිකොම් එක විකුණනවා. ඉන්ෂුරන්ස් එක විකුණනවා. එහෙනම් වෙන්නේ සිකා. දැන් මේක උනේ මොකද්ද? දෙගුණේකට දැන්. ඒකට දෙන්න හැදුවේ. අපි කෑ ගහ නවත්තනවා. එතකොට අයිබෝන් ඔබට කපිසිද්දා YouTube නාලිකාවේ තවත් එක් වීඩියෝවක් සමගින් අද අපි ඔබට ගෙනාවේ ඉතාමත්ම විශේෂ පුද්ගලයෙක් මේ දවස්වල වැඩිපුරම කතා වෙන සහ සමාජයේ කතිකාවන් නැති කරන පුද්ගලයෙක් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාර්යක සභික ජාතික ජනබලවේගයේ විද්වත් කමිටු සමාජික වසන්ත සමරසිංහ මහත්මයා අයිබෝන් වසන්ත මහත්මයා අයිබෝන් වසන්ත මහත්මයා කියද්දි අපිට මුලින්ම මතක් වෙන්නේ වංචාව දූෂණයක් පිටිදරව් කරන්නේ කොතනද අපි සාමාන්‍ය මිනිස්සු හැටියට අපිට පළවෙනිට මතක් වෙන්නේ වසන්ත මහත්මයා ඒ වගේම තව කීප දෙනෙක් ඉන්නවා ඔබතුමා මුලින්ම ඉන්න නම් අතර එක්කෙනෙක් පහුගිය දවස්වල වසන්ත මහත්මයා මේ සමාජ මාධ්‍ය තුල වැඩිපුර කතාබහකට ලක් වෙච්ච දෙයක් මම මුලින්ම අහන්නම් මේ ලයිට් රේල්වේ එක ගැන එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජනබලවේගයෙන් මේකට විරුද්ධ වෙනවා කියලා තමයි මේ සමාජ මාධ්‍ය වල වැඩිපුරම යන්නේ වසන්ත මහත්මයා මේ මොනවද මේ කියන්නේ ගේන තර්ක වැරදි කළු සුද්දා YouTube නාලිකාවට ආරාධනා කිරීම පිළිබඳව රජිය ඔබටත් ඔබේ කණ්ඩායමටත් ස්තුතිවන්ත වෙනවා. ඔබ කිව්වා වගේ මේ අපේ සමාජයේ සීනි බෝල වලට රැවටිච්ච සමාජයක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි අද අපේ රටේ මිනිස්සුන්ට ඉස්පිරිතාලේ බෙහෙත් ටිකක් නැති වෙලා. ඉස්කෝලේ වහලේ කඩන් වැටෙනවා, පුස්තකාලේ පොත් ටික නැහැ, බොන්න වතුර ටික නැහැ. රට ණය ගවා ගන්න බැරි රටක් වෙලා පිට රටින් බඩු ගේන ඩොලර් ටික නැතුව අද කර්මාන්ත සාලා වැහිලා රට අරුබුදේ. හැබැයි අපි හැදුවා අහසේ වැදින්න කියලා හිතාන නෙළුම් කුළුණු හැදුවා. කෝටි 580ක්. මම ඊයේ පෙරේදා මේක ආපහු නිරීක්ෂණය කරපුවාම මේකේ මුලින් තිබුණේ කෝටි 240යි. දැන් ඩොලරේ යගේ වෙනස් වීම සහ අවසානයේ මේ ණය නොගැවීම නිසා ඇතිවෙච්ච බලපෑම සියල්ලේ ප්‍රතිඵලය හැටියට අවුරුද්දට කෝටි 580කට ආසන ණය මුදලක් අපි ගෙවමින් ඉන්නවා. කුළුණක් හදලා රටේ මිනිස්සු. හැබැයි ස්පිරිතාලේ ඔබට බෙහෙත් ටික නැහැ. අපට බෙහෙත් ටික නැහැ. රටේ මිනිස්සු ඉන්ජෙක්ෂන් එක ගැව්වාම පණින්නේ මැරෙනවා. ඒ තරම් අවිශ්වාසක ඉන්නේ. සෞඛ්‍ය සේවයේ කඩම් වැටෙනවා. එතකොට දැන් මේ මතු කරන තර්කයේ පිටිපස්සේ තියෙන හරයට තවම කවුරුත් උත්තර දුන්නේ නැහැ. අපි සංවර්ධනයට විරුද්ධයි කියලා කවුරු හරි කියන්න උත්සාහ කරනවා නම් අපිට කියන්නේ සෝරි කියලා ඒගොල්ලන්. මොකද ඒගොල්ලෝ මේ කරපු සංවර්ධනය තමයි අද මම මේ කිව්වේ දැන්. ස්පිරිතාල් බෙහෙත් ටික දෙන්න බැරි සංවර්ධනය කරපු මිනිස්සු තමයි මේ අපි සංවර්ධනයට විරුද්ධයි කියලා මේ කියන්න නැහැ. ලෝකේ සංවර්ධනය දැකපු මිනිස්සු අපි. ඒ නිසා ලෝකේ රටවල් හදලා තියෙන්නේ කොහොමද? ඒ රටවල් ගොඩනගලා තියෙන්නේ කොහොමද? ඒ රටවල් වල පාලකයෝ කොහොමද කියලා අපි දැකලා තියෙනවා. ඒ වගේම අපි අහනවා. ඒ නිසා අපේ රටේ ඔබට මට මේ රටේ මිනිස්සුන්ට සංවර්ධනය ගැන කියන්නේ හිරේ ඉන්න ඕන. මහ බැංකුව කඩපු එකෙක් ජනාධිපති පුතුවේ තියාන අපිට සංවර්ධනය ගැන කියන්න හදලා. ඉතින් ඒ මහ බැංකුව කඩනකොටම ඒවත් එක්ක සම්බන්ධ වෙලා ආපු මිනිස්සු තමන්ගේ නම ගහගන්න ව්‍යාපෘතියක් කරලා රටක પરම්පරා ගානක් අද දුක් විඳිනවා. LRT ප්‍රොජෙක්ට් එක හතර වතාවක් නැවතුනේ ඇයි? දැන් මේ පාර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය තියෙන මේ ව්‍යාපෘතියේ සමස්ත ණය මුදල ඩොලර් මිලියන 2200යි. කොට්ටාව හම්බන්තොට ලුණුගම්බෙහෙර දක්වා දික් කරපු හයිවේ. කොට්ටාව කෙරළ පිටිය දක්වා කොළඹ වටරවුම් පාර. පෑලියගොඩ කටුනායක දක්වා හයිවේ. නුවර යන හයිවේ එකේ කෑල්ලක් හැදුවා. මේ ඔක්කොටම ගියාට වඩා සල්ලි යනවා මේ කිලෝමීටර් 15 හදා. ඔබ කල්පනා කරන්න කිලෝමීටර් 15ක් හදන්න ඩොලර් මිලියන 2200ක් වියදම් කරන්න අපි හදනවා. කොළඹට යන පාරවල් 6ක් තියෙනවා. මම කිව්වා 7ක් තියෙනවා. 6 එකේම. දැන් මේ පාරේන වාහන ටික අඩු කරගන්න නම් අපිට බැලෝ බැල්මට පෙනුමට හොඳයි හරිනේ. ඒක වැරද්දක් නැහැනේ. ඒ කියන්නේ ඇයි කොළඹට මිනිස්සු මෙච්චර ඉන්නේ? දැන් එක පාරක දාලා මේක තව අනිත් පාරවල් 6 මිනිස්සු අඩු වෙනවද? ට්‍රැෆික් එක අඩු වෙනවද? එහෙනම් ඒ පාර 6ටත් දාන්න බෑ. ඒතකොට වේගෙන් කොළඹට ගෙනලා පුරව ගන්නෑ.
උඩිනුත් ගෙනල්ලා හයිවේ වලිනුත් ගෙනල්ලා පාර දිගේත් ගෙනල්ලා මහමෝදිනුත් ගෙනල්ලා කොළඹට පුරවන්න. දැන් ඕනේ සංවර්ධනයේ කොළඹින් එළියට අදින්න ඕන. සංවර්ධනයේ මිනිස්සු මේ මේ කොළඹට එන එක නවත්තන්න ඕනේ. ඒ පැත්ත ගැන මුකුත් හිතන්නේ නැහැ. නමක් ගහ ගන්න ඕන එක තමයි මේ හිතන්නේ සමහරවිට හිතර ඉදලා තියෙන්නේ මේ නම ගහ ගන්න පිට අවස්ථාව නැති වෙනවා වගේ එක. නෑ ලෝකේ සංවර්ධනයන් ඒ රටට දරන්න පුළුවන්. ඒ රටේ ජනතාවට බරක් නොවේ. ඒ රටේ ජනතාවට පීඩාවක් නොවන විදිහට සංවර්ධනයක් කරා. සමේ ලයිට් රේල්වේ ව්‍යාපෘතිය මේ කිලෝමීටර් 15 අපේ සංවර්ධනයේ අපේ ප්‍රමුඛතා ලයිස්තුවේ අංක කීයද තියෙන අපිට කියන්න. කවුරුත් උත්තර දෙන්නේ නැහැ මේවට රජු. ඒ කියන්නේ මේවට උත්තර දෙන්න බෑ ඒගොල්ලන්. පාරක් හදාගන්න එක ලයිට් රේල්වේ එකක් හදාගන්න එක ඒක නෙමෙයිනේ මේ ප්‍රශ්නේ. මේ මොහොතේ ණය ගවා ගන්න බැරි බංකොලොත් රට. එතකොට කියනවා නෑ අපිට මේකේ ණය හම්බෙන්නේ 0.01%කට හොඳයි. අපි කතා කරමු ජපානෙත් එක්ක දැන්. කොළඹ වරායේ නැගෙනහිර යටියට ඩොලර් මිලියන 450 යන්නේ. නැව් වෙනකොට ඩොලර් අරන් ඉන්නේ කන්ටේනර් පෙට්ටි පුරවලා නෙමෙයි කන්ටේනර් පෙට්ටියක් බානකොට ඩොලර් දෙන්නේ සල්ලි බටහිර ජැටි අදානට දෙන ඩොලර් මිලියන 700යි දෙකට 1200ක් කිය කොළඹ බටහිර වරායට අපි අත ගහලා නැහැ දිය කඩනේ හදමු 2200ක් තියෙන අපි ජපානෙත් එක කතා කරමු අන්න ඩොලර් මිලියන 500ක් 600ක් අවුරුද්දට හොයන්න පුළුවන් ඒ ව්‍යාපෘතිය නොකර ඒ වෙනුවට අපිට යෝජනා කරනවා ඒගොල්ලෝ හිතනවා මේකෙන් මිනිස්සු අමන්දානන්දයට පත් වෙලා අර ඈත ගම්බිම් වල ඉන්න මේ ඉන්ජෙක්ෂන් එක ගහපුවාම මැරෙන මිනිස්සුන්ගේ ජීවිත ගැන නොහිතන සමාජයක් අපිට තියෙනවා මේ පාර හදලා අපි ණය පොලිස් සහවාරික ගෙවන්න ඕනේ. එතකොට කියනවා අපි අවුරුදු 12ක් මේක ගෙවන්න ඕනේ නැහැ නේද? හැබැයි ඉතුරු 40 ගෙවන්න ඕනේ. මේ රේල් පාරවල් වලට අවුරුදු 50ක් විතර කාලයක් යනකොට මේ අලුත් වැඩියා කරන්න. මේ ලයිට් රේල්වේ එක දුන රේල් පාර. මේ කෝටි පෙට්ටි මේ පෙට්ටි අවුරුදු 20කින් විතර අපහු දාන්න වෙනවා. හැබැයි මේකේ software එක මේක දුවන මේ පරිගණක පද්ධති සහ මේ software පොඩි උපකරණ පද්ධතිය අවුරුදු 5න් 5ට review කරන්න. එතකොට සාමාන්‍ය මේ පද්ධතිය මෙසේ පවත්වාගෙන යන. ඔබට කෑම කන්න එපා ඔබට හෙට ජීවත් වෙන්න. මේ එනිසා ඔබ වැඩ කරනවා ඔබේ පඩියෙන් කෑම කන්න ඕනේ. ඔබ වෙන ඔක්කොම කරන්න කලින් ඒක බලනවා නැත්නම් ඔබට හෙට ජීවත් වෙන්න බෑ. ඒ වගේ මේක පවත්වාගෙන යන්න වර්ෂයකට යන වියදමක් තියෙනවා. ඒ නිසා තමයි අපි කිව්ව මේ මේ තරකවලට ඔය දොස්තරලා කවුරුවත් උත්තර දෙන්නේ නැහැ. එතකොට කොන්දොස්තරලා ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලෝ ගණන් හදන්නේ නැහැ මේවා. අපි ගණන් හදලා කිව්වේ ඩොලර් මිලියන 2200ක මේ ව්‍යාපෘතියට යන වියදම වෙන්නේ 2%ක් ෂෙය සඳහා වෙන් කරොත් එහෙම ඩොලර් මිලියන 12 13කට ආසන්න ප්‍රමාණයක් වෙන් කරන්න ඕනේ ෂෙය සඳහා. ඒ කියන්නේ මෙම වත්කම මේ විදිහට පවත්වාගෙන යන්න වෙනුයි. වර්ෂයකට ඉතර වෙන් කරන්න ඕනේ. ඒක කාටද යන්නේ? ඒක අපිට වියදම. දෙක ඊළඟට යනවා රුපියලයි යෙන් එකයි අතර පරතරයක් හැදෙනවානේ. දැන් බලන්නකෝ ගිය සතියේ ඩොලර් එක 301යි මේ සතියේ 328යි. එතකොට මේ 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 විදිහට අපේ රටේ රුපියල ආව ප්‍රමාණය වෙනවා. ඩොලරේ අධි ප්‍රමාණය. ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රුපිය ඩිප්‍රීෂিয়েෂන් එක මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා. නැත්නම් රුපියල ජපන් යෙන් එකට සාපේක්ෂව ෂෙය වීම නිසා 105ක් අවුරුද්දට වෙනවා කියලා හිතුවොත්. ඩොලර් මිලියන 6200ට එතන ඩොලර් මිලියන 200ක් ඩොලර් මිලියන 30කට 40කට ආසන්න. يعني රුපියල් වලින් ගත්තොත් මේක තියෙන්නේ බිලියන 6660යි. බිලියන 660. يعني ඩොලර් එක 300ට ගණන් හදලා මම මේ කියන්නේ. දැන් 320යි. මම අර 300ට ගණන් හදමුකෝ අපි. 105ක් රුපිය ඩිප්‍රීෂিয়েෂන් එක තිබ්බොත් එහෙම ඩොලර් මිලියන 32ක් විතර වෙනවා. රුපියල් බිලියන 32ක් විතර වෙනවා. يعني සාමාන්‍ය බිලියන 660 අවුරුද්දට 10%යි නම් 66යි 5යි නම් 33යි. අවුරුද්දට රුපියල් බිලියන 33ක් ෂෙය සඳහා රුපියල ඩිප්‍රීෂিয়েෂන් එකට රුපියල් අගේ අඩුවීමට ෂෙය සඳහා බිලියන 12 එතකොට කීයද 46යි අපේ රටේ ජාතික අයවැය ඇතුළේ රුපියල් බිලියන 46ක් වෙන් කරන්න ඕනේ මේ වත්කම මෙසේ පවත්වාගෙන යාම වෙනුවෙන් ණය වාරික නෑ මං තව කිව්වේ පොලි වාරික කිව්වේ නෑ තව ණය සහ පොලියත් එක්ක ආපුවා ඒකෙන් ආදායමක් එන්නේ නැද්ද නෑ මං එකයි මේ කියන්න හදන්නේ ඔබ ඇහුවා හරි දැන් එතකොට මේක ගෙවන්න ආදායමක් එන්නේ නැද්ද ඔකනේ අපිට තියෙන ප්‍රශ්නේ එනවා ඔබ දැන් ගණන් හදන්න මේ පාර පාවිච්චි කරන සෙනඟ උදේට පැය දෙකයි අපේ කොළඹට රස් එක හවස පැය දෙකක් තුනයි ලක්ෂයක් පාවිච්චි කරා කියලා හිතමු අපි දවසට ලක්ෂයක් ටිකට් එක රුපියල් 200ක් කියන්නේ මිලියන 20යි එතකොට මිලියන 7000යි අවුරුද්දට මිලියන 7යි එතකොට බිලියන 7ක් ආදායම එනකොට මේක නඩත්තු කරන් ලයිට් බිල් ගෙවන්න වතුර බිල් ගෙවන්න සේවක පඩින ටික ගෙවන්න අර මම මේ ඒව තව මුකුත් නැහැ ණය වාරිකේ තව මුකුත් නැහැ අවුරුදු 50න් අවුරුදු 40ට බෙදන්නකෝ මිලියන 200 මොකද පොලියත් පැත්තක තියෙන පොඩි පොලියක් ඔබ කල්පනා කරමු බණ්ඩාව සාමාන්‍ය ඩොලර් මිලියන 50ක් 60ක් විතර යනවා 300න් වැඩි කරා දැන් මේ මේක ගත්තාම මේ අපේ අයියලා සමහර අය මේ ගණන් හදන්නේ නැතුව රටට කෙලවුණක් කමන්නේ කියලා තමයි සංවර්ධනය කියන මිත්‍යාවෙන් මේ සමහර අය උමන්දානන්දයට පත් කරගෙන ඉන්නේ හැබැයි අපි කියන්නේ රටක් මූණ දීපු කේද වාචකේ බලන්න ඒක නොබලා රටක මිනිස්සුන්ට ස්පීතාලේ බෙහෙත් ටික නැති වෙන තරමට වැඩිලා අද බලන්න ගිහලා රූපයන් සංස්ථාවේ සේවක වන්දි දීලා ඉවත් කරනවා ලක්ෂ 12යි 13යි ගුවන්විදුලි සංස්ථාවේ සේවක 180ක් ඉවත් කරනවා ඉන්දියානු සංස්ථාවේ සේවක 1800ක් ඉවත් කරනවා නැගෙනහිර පළාතම ඉන්දියාවට විකුණනවා සෙල් සංස්ථාව කොටස් හතරට විකුණනවා විදුලි බල මණ්ඩලයේ 15කට විකුණනවා ටෙලිකොම් එක විකුණනවා ඉන්ෂුරන්ස් එක විකුණනවා මුන් වෙන වෙන්දේසිකාරයෝ වෙන්දේසිකාරව අපිට කියන නෑ නෑ අපි රටවල් හදන්න යන්නේ මේ කියලා ඈ
මේ අපිට කියන කතාව. ඉතින් අපි ඒ කියන්නේ ඔය දොස්තරලා කොන් දොස්තරලා ඔක්කොටම ලෙඩාට බෙහෙත් කළා තමයි අද බඩ ගිහිල්ලා මැරිලා තියෙන්නේ. ඒ නිසා දැන් අඩුම ගානේ මේ කඳට පණ දෙන්න උත්සාහ කරන්නේ. ඒ නිසා රටට තවත් දරන්න බැරි බර වෙනුවට සංවර්ධනයේ ප්‍රමුඛතාවය මත ගමු අපි. ප්‍රමුඛතාවය මත අරගෙන අපි වැඩ කරමු. ඒ නිසා මේ ජපානෙත් එක කතා කරන් තිබේ මේ ලයිට් රේල්වේ එක නෙමෙයි අපි ඒක ගමු. අපේ 1 2 3 4 5 6 7 ගමු. හෙද විද්‍යාල 25ක් 30ක් හදමු රටේ. ජර්මන් ටෙක් වගේ ලෝකේ පිළිගත් තාක්ෂණික ආයතන හදමු අපේ ළමයි යවමු උගන්වන්න. මෙඩිකල් ෆැකල්ටි ටික හදමු හැම විශ්වවිද්‍යාලෙටම. IT ෆැකල්ටි ටික හදමු හැම විශ්වවිද්‍යාලෙටම. හදලා අපේ දරුවෝ ඒවට වල උගන්වමු. ලෝකෙට දියුණු මානව සම්පතක් අපි හදලා දෙමු. අන්න ඒගොල්ලෝ ගිහිලා ඩොලර් 510 වෙනවනේ අවුරුද්දට. අන්න අවුරුදු 3යි 4යි 5යි උඩරිම. ලෝකෙට අපි කියනවනේ අපි දෙන්නම් නර්ස්ලා. අම් ගෙදරින් අම්මා කුස්සියල උයන්න පටවනවා. ගිය අවුරුද්දේ 130,000ක් පටවලා තියෙනවා. ඩොලර් 250යි පඩිය. නර්ස් කෙනෙක් ගියොත් ඩොලර් 2000යි. අවුරුදු 4යි නර්ස් කෙනෙක් හදන්න යන්නේ අපිට. රෝහල් 570ක් තියෙනවා පුරුදු කරන්න. රජයේ නර්ස් නැහැ. මේ කරන්න තියෙන වැඩනේ. දැන් රටක ධනය උපයා ගනිමින් සම්වර්ධනය කරන්න. හැබැයි මේ අයියලා හිතනවා ණය අරගෙන හදන එක ඇතුළේ කරලා තියෙන හම්බන්තොට වරායක් තිබුණාද අපිට? අපිට වරායක් තිබුණා. අපිට ඉඩමක් තිබුණා හැබැයි. දැන් අපිට මොකක්ද වෙලා? අපිට ණයක් තියෙනවා. චීනෙට වරායකුත් තියෙනවා. ඉඩමකුත් තියෙනවා. ඒ වරාය ආශ්‍රිතව චීනෙට ණයකුත් තියෙනවා. දැන් අයි. දැන් අපිට අපේ තිබිච්ච ඉඩම නැති වෙලා වරාය නැති වෙලා අපිට ණයක් ඉතුරුලා තියෙනවා. ඔය මේගොල්ලෝ කරපු සංවර්ධන. ඉතින් මට කියන්න තියෙන්නේ අපි සංවර්ධනයට විරුද්ධ එහෙම නැත්නම් මේ ගෝත්‍රික සමාජයක මිනිස්සු නෙමෙයි මේ මිනිස්සු ගෝත්‍රික ප්‍රජාතන්ත්‍රවාදී මැටිවල නවත්තලා ඒවා කල් දාලා මේ කතා කරන මිනිස්සු ලෝකේ රටවල් ඒ රටවල් දියුණු වෙච්ච හැටි සිංගප්පූරුව නම් කතා කරමු අපි සිංගප්පූරුවේ කොහොමද රාජ්‍ය මැදිහත් වීම කියලා. තමසේ ආයතනය හදලා සියලු රාජ්‍ය ආයතන එකතු කරලා අද සිංගප්පූරු රටවල් 9ක ඩොලර් බිලියන් 350ක වටකම් තියෙන ආයතනයක් හැදුවා. අපි මාදරද මේගොල්ලන්ගේ ගිනුම් වල සල්ලි ඇති පිට රටවල් වල රටේ ගිනුම් හිස්. ඒ නිසා වරාය හදාගත්තා නම් වරාය ජටි දෙක තුන හදාගත්තා නම් ඩොලර් එනවනේ. අන්න එතකොට ගත්තු ණයත් ගෙවලා රට වටේට සංවර්ධනය අපිට කරන්න පුළුවන්. අපේ මානව සම්පත දියුණු මානව සම්පත රක්ෂා පුහුණු කරලා යවුවහම ඒ අය වෙන ඩොලර් වලින් රට දියුණු කරන්න පුළුවන්. සා අපි කියන්නේ මේ හැමෝටම ජාතික ජනබල වේගය සංවර්ධනයේ පැත්තෙන් හිතලා තමයි අපි ඉදිරිපත් කරපු වැඩපිළිවෙල තියෙනවා. ඒ නිසා ප්‍රමුඛතාවය මත සංවර්ධනය අපි පෙළගස්සගත්තේ නැත්නම් අපි මේ මූණ දීපු ඛේද වාචකේ තවත් දෙතුන් ගුණයකින් විනාශ වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ මොහොතේ අපේ රටේ ප්‍රමුඛතා ලයිස්තු අනුව ගත්තාම කොහෙද යන්නේ එතෙන්ට අපි යන්න ඕනේ. එහෙම නැතුව සංවර්ධනයේ ප්‍රතික්ෂේප කරන ගෝත්‍රිකයෝ නෙමෙයි අපි. ඒ නිසා සංවර්ධනය කියලා හැබැයි මේ අමන්දානන්දයට පත්වලා බොරු කරනවලත් අපි එකඟ නැහැ. මේ කරපු බොරු වල ප්‍රතිඵල අද ණය ගෙවා ගන්න බැරි රට, දරුවට ඉස්පිරිතාලේ බෙහෙත් ටික නැති රට, මිනිස්සු ලෙඩ වෙලා මැරෙන රට, එතනට මේගොල්ලෝ හැදුවේ. ඒ නිසා රට හදන එකට නම් කතාව ඒක කරමු. ඒ නිසා ඔය සමහර Facebook වල සමාජ මාධ්‍ය වල කුලියට ලියන කට්ටිය ඒගොල්ලන්ට අපිට කියන්න දෙන්නේ සෝරි මල්ලිලා කියලා. තමන්ම වටින පැහැදිලි කිරීමක් මොකද මේක තේරුම් කිරීම තමයි වැදගත් උනේ. මේක තේරෙනවනේ දැන් සාමාන්‍ය මිනිසුන්ට බව තේරෙනවා. හැබැයි මේ මේ පාලකයන් නොතේරෙන්නේ මොකද කියන එක තමයි අපිටත් තියෙන ප්‍රශ්නේ. නොතේරෙනව නෙමෙයි මේක. ඔබ යහපු කෑල්ල හොඳයි. මේ නොතේරෙනව නෙමෙයිනේ. මේ කොමිස් මේට කලින් මේ ව්‍යාපෘතිය නැවැත්තුවානේ. ඇයි නැවැත්තුවේ? ජපානේ කොමිස් දෙන්න බෑ කිව්වා. හරිනේ ජපාන දෙන්නේ නැහැ. එහෙම සාමාන්‍ය ජපාන කොමිස් දෙන්න. ඒක ඒගොල්ලෝ මොනා හරි වෙන ආයතනත් එක්ක වැඩ කරද්දි සාමාන්‍ය ජපානේ එහෙමයි. අඩුම පොලියටත් ණය දීලා කොමිස් දෙන්නේ නැහැ මිනිස්සු. හැබැයි ඒගොල්ලෝ චීනට යන්න ගියායි කොමිස්. අපි ඒ වෙලාවෙත් ප්‍රශ්න කරන්නේ. මේක ජපානේ නමත්‍ර චීනට යන්නේ කොමිස් වලට. හැබැයි සංවර්ධනයේ ප්‍රමුඛතාවය මත නෙමෙයි මේක ජපානට හෝ චීනට දෙන්න යන්නේ. ඒ නිසා මේ කොමිස් වලට කෑදරකමින් තමයි රට වට්ටන්නේ. නොරොච්චෝලේ බලාගාරයේ හදන තැන ඉඳන් කොමිස් ගැහුවා. ගල් අඟුරු ටික ගේනකොට හොරා කනවා. සේලයින් බෝතලේ ගේනකොට හොරා කනවා. බෙහෙත් පෙත්ත ගෙනල්ලා හොරා කනවා. ඉන්ජෙක්ෂන් එක කොවිඩ් වලට ගෙන අපේකින් හොරා කෑවා. මුන් පට්ට හොරුනේ. ඈ මේ හොර කල්ලියක්. පාර්ලිමේන්තුවේ බලේ තියාගෙන හොරා කාපු බැංකුව කඩපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ තියාන මේ රටේ මිනිසුන්ට බයිලා තියෙනවා. ඒ නිසා ජනතාව මට හිතෙන්නේ තේරුම් ගනීවි මේ අය කලබල වෙලා තියෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. අතට ගත්තාම කට දා ගන්න බැරි වෙනවා මත් කලබල වෙනවානේ. මේ වගේම වැඩක් කරන්න හදුවනේ නුවර පාර. මේ වගේම ඒ වෙලාවෙත් අපි මේක මතු කරා. එතකොට ඔය සමහර අයියලා හිටියේ නැහැ මේ වගේ. මම මේ මතු කරන්නේ. කුරුණෑගල ඉඳන් නුවරට කිලෝමීටර් 32 කිලෝමීටර් 10ක් හදනවා අපේ සංස්ථාව අපේ ඉංජිනේරුවෝ. ඉතුරු 22ක්. මේකට දැනන්න හැදුවා ටෙන්ඩර් එක 22 දානකොට ටෙන්ඩර් එකට ආවා ඩොලර් මිලියන 1000යි එක ටෙන්ඩර් එකක්. ඒක චීන සමාගම. තව සමාගමක් ටෙන්ඩර් එක දැම්ම ලංකාවේ සමාගම් පහක් එකතු කළා මිලියන 1850. ඩොලර් මිලියන 1000ට චීනගේ කොන්ත්‍රාත් එක අරන් කරන්න හිටපු කට්ටිය. ආණ්ඩුවේ කට්ටියත් එක්ක එකතු වෙලා රාජපක්ෂත් එක්ක එකතු වෙලා හදනවා එකක් ඩොලර් මිලියන 1850යි. ඔබ හිතන්නකො වෙනද චීනේ කොන්ත්‍රාත් එක දුන්නාම අපේ කම්පැනි සබ් කරනවා. අපේ කම්පැනි අරගෙනම කරන එක හොඳයිනේ සබ් කරන්න ඕනේ නැහැනේ. අපි කියන්නේ අපේ කම්පැනි ටික අරගෙන කරන්න. එහෙනම් චීනට වඩා අඩු වෙන්න බෑ. ඈ චීන සබ් නෙදෙන්නේ.
Mama me Ranil Rajabaksa nevei, mama Ranil Wickremasinghe, wage ekak etoda etuma den me commission appat karala thiyena. Dusana Wancha Allan, Sagara Ratnayaka pramukha me horu allanta ne yanne. Ranil baba, eka thama kiyanne. Ranil baba ara apita kathawak thiyena ne me hora ge ammagen peena handa yanawa kiyala. De hora ge ammagen peena handa giyan mokada wei kiyanne? Hora ke hora ahuwenne ne. E kiyanne peene hora ge tamange putha kiyala danagaththama amma puthawa bahawa denne ne. Podu peramune lekam ge sabhapadith ekatu dan. Den allai de horu.
Api poli gitu, poli sali aja nih. Ini sih aku lupa itu kian om ini dia orang tuh pahaya itu aku lupa mereka siapa dahatun itu basan, siapa dahatun itu basan yang namaku sekarang nih. Obeng siapa dahai itu mangaran tiennya mah, meyakin siapa dahai itu aran tiennya, tawa kini kuen siapa kolah itu aran tiennya, mangu golan itu poli gitu, mandi gitu, tema dalah jahat kini spadin siapa dahat aku golan itu poli gitu, siapa dahat. Dem mata kian dahatun itu basan kan ini kelai ini, mandi mangu golan itu kian mara ready, naik gawai kan dewi dia nih, matu bela ke poli gitu mandi ini nih, mangu golan itu dini tiennya siapa dahat itu poli gitu, netan siapa pahal Lebih poliya bin, buat manggulan sih itu naik ke poliya deh. Dan mereka kian, itu kalau mau kedepin, warga wa arantir naik toge, itu gevan nanti, triliun nanti hak kapirat naik. Main naik, itu sih itu dahaya kau triliun apa, billion apa anda. Sih itu dahaya kau billion apa anda, itu poliya, desi ya, videsi ya, dekat sama mama kian. Apa itu mau billion hara dah? Dan mereka tuh unda hari itu bahasa kan do, nisalla. Hara dah hatta. Dahatun itu game dulu. Eta kota, mama orang itu, mea itu, mea itu, kevan itu poli adu kan agak. Netang adu ini, nenek mana poli ini? Anne, ek ada thamai, jantan antara mulai arah mudah leu pada semata, ini golol poli yang gini madu kan agak ini mas. Sanda ha, naya kat temen istun dek, uang bola kengkat naya bol, tapi poli kevan dek. Hebe, ek kian kota, me langka ya andu. Me itu nanti barat katelah mau pras. Sewa kat tersama dek arah mudah meirate sewa kian kesal. Palan ini thamai di lati ini mahabeng kota, kam. Aiti ini me, meva aiti kara, uang bagai thamai palan ini repa hoki kara. Kota selend poli dalah meva neti kara. Rupiah billion, nawad Tamang ke tempat kalau anda poli ke bima sendal naik ada endo naik kan netam mukut keran neva kahana bah andur naik. Eka teman itu udah harinya NSB ek. Rajah banku taman tapu tempat terin siat hatta mandur naik di. Lanka banku siat panah hatta mandur naik di. Mami kaya teh rumdar. EPF ek. Siat anu hatak mandur naik di. Tamang ke sali valin siat anu hatak naik di. Nama ini poli ya tamai obat. Obe gilu me se se itu warga kalau lebih cahaya mana netam poli ek kila tin. Hebei meka orang andur mukut kerla di endi. Seva karta sahada kesah barakar aramudal her Anis sial luar modal nih dahas kan, me dadumi. Sewa cara modal ad bankut, proud gelika juga traksanat me okom ekat sama yang ayo jadi kare. Hebe arah tunggul loh mandin han nih dahas kala. Sewa cara modal lo itu terak kian wa. Bela ke poli dengan adu kartu kian. Bela ke kahana netam bad dak kian. Deng, deh obo ekat kematian un netam kian wa ne okom ekat kematian netam man me dade kahana om bade kian. Meka kian nih hari itu, mami ka apa harus dah dapat kerana nih mika ulut kian nara pare anak kota sama hari itu. License netu elo buham. Polisi tahu lo teh mau deh. Samar tenggel on the spot dada di. Samar dada di nusa vi dada. On the spot dada panda hai usa vi dada visi panda hai. Dah laba muka tuh panda hai. Panda hai nih dada. Deng itu kota api deh dekat pendek no. Ikan ikan ini proses ini vidih ya. Deng no ando kian wa. Sewa kartu sahaja cara mudah le. Sewa ke bar cara mudah le. Saham ini dada sewa cara mudah. Minna me ayojane karla tiyena salli oy gollange salli walata api dena poliya den api adu karanna wenawa anith kaatawat kiyanne anith kaatawat kiyanne etakota wenne sewa karta sadha karamudala saha bahara karamudala me loku deka vithara tawa okkoma 117k tiyena me deke vithara billion 4000k kandu nayara 110 gane poliya hambuna samanya avurudu 7kata me 4000 8000 poliya de 110 gane ilanga avurudu 7kata meka 16000 wenawa Samaannya awal itu pahlawan kan, aku tuh hara dah katih nara mudahlah billion dah saya dah win dulu. Tapi deng win deh, aneh beri ini. Deng mukod deng tiernya sihir dah hatta dah hatta. Visi dekat poli itu di lagi nawan dulu. Mukod bahu kita poli anu patu beri orang. An dua kira me okkoma poli ya sihir naveya. Orang orang ke tempat itu mata api. Gimana? Ekeng orang orang badda ke bandar tuh nih. Paripalan biar bandar bandar tuh. Meeting lagi, bukan sihir hayak kita sebab itu kita hambo. Deng me sihir dah hayak bahu kita awal itu pahlawan mudah tuh. Hema awal itu pahlawan sihir Dahaya itu sama haya, warga poli anu pada hamur, warga ada yang EPF sama aja. Apa itu ya orang itu dahaya pahlawan sih, itu dahaya khambino kelah itu waktu hema. Eka gilu makat, ahimi na pramana me andu yojana ini saat ini salah. Udah hari ni agak tuh, tuh berhitan obat laksa dahaya, obi
EPF එකේ ලක්ෂ 10යි. ඔබ දැන් රස්සාවක් කරන්නේ, ඔබ දැන් channel එකක් කරනවා. ඒක ඔබට EPF ගෙවන්න නැහැ, ඔබ ස්වයං රැකියාවන් කරන්නේ. ඔබ හිතනවා ඔබට අවුරුදු තව 15ක් තියෙනවා මේ EPF එක ගන්න 55 වෙනකම්. ඔබට දැන් අවුරුදු 40යි. දැන් ඔබ හිතනවා ඔබ ඔබේ ලක්ෂ 10ට පොලි කර කර තියෙයි. දැන් මේ තියෙන විදිහට සේවක අර්ථසාධක කර්මවලට පොලි ආවොත් එම් තව අවුරුදු 15කින් ඔබට මේ ලක්ෂ 10යි ලක්ෂ 40ක් කරා හම්බෙයි. 30 10 පොලි. හැබැයි දැන් ආණ්ඩුව කියන පොලියට ගියපුවාම අවුරුදු 15කට පස්සේ ඔන්න ඔය සංපෑසිය තමයි අරමුදලට වෙන්නේ. අන්න ඒකට තමයි අපි විරුද්ධ වෙන්නේ. අපි මහ බැංකුව අධිපතිගෙන් අහනවා කරුණා කරලා කියන්න ඔයාගේ යෝජනාවෙන් සේවක අරමුදලට වෙන හානිය මොකද්ද? ඔයගොල්ලෝ මේක බලාගන්නද? මම එහෙම අහන්නේ ඇයි? ශ්‍රී ලංකා මහ බැංකුවේ වැඩ කරන සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදලක් තියෙනවා. මේකත් පොදු එකේ නෙමෙයි තියෙන්නේ. පෞද්ගලික අරමුදල. මම අර 117 එකක්. පහුගිය අවුරුද්දේ මේ අරමුදල ආයෝජනය කළ ලැබිච්ච ආදායමෙන් සේවකයන්ට හම්බුණා 129.5% ඉන්ට්‍රස්ට් රේට් එක. ඒ කියන්නේ රිටර්න් එකක් මේ උද්දමන තත්ත්වයන්නේ ඇයි අනිත් අරමුදලට ඒක මෙන්න මේ වෙන විදිහ ඒ නිසා සේවකයෝ මේ මතු කරන කාරණේ ඉතාම සාධාරණ එකක් අයිතිකාරයන්ගෙන් අහන්නේ නැතුව එකඟ වෙච්ච ණය පොලිය කපන්න තීරණය කරන්න ලෑස්ති වෙන්නේ අපි නඩුවක් දාලා තියෙන්නේ දැන් මේ 27 වෙනි ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව අහනවා මේ 27 වෙනි ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව අහනවා අපි අහලා දෙන මූලික අයිතිවාසිකම් කඩවීමක් ඇයි මට විතරක් ඇයි ඇයි බැංකුව වලට නැහැ ඇයි රක්ෂණ සමාගම වලට නැහැ ඇයි පෞද්ගලික ආයෝජකයන්ට නැහැ ඇයි මට විතරක් මගේ පොලිය අඩු කරන්න ආණ්ඩුව නීති දාන අන්පයා ට්‍රීට්මන්ට් එක අසාධාරණ සැලකීමක් එක සමාන කොන්දේසියක් තිය සැලකන්න ඕනේ අන්න ඒ නිසා අපි උත්සන්ත ව්‍යාපාරය මතු කරන තර්කයට තවම උත්තර නැහැ ඒ නිසා මේ සමහර නිලධාරි විදේශ පුරවැසි මහ බැංකුව අධිපති ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් IMF පෙන්ෂන් කාර්යය දැන් ඔබට හිතෙන්නේ මොකක්ද අම්මට සිරි එනයිදී වැඩක් වෙනවා නැති කියලා ඔබටත් හිතෙනවා මොකද ඒගොල්ලෝ බලාගන්නේ ඒගොල්ලන්ගේ ආයතන ජීවත් වෙන්න තැන් තියෙනවා මේ පෙන්ෂන් එකක් නැතුව විශ්‍රාමයක් නැතුව ජීවිතේ තම් අවසාන කාලේ ගෙවන්න කියා ඉතුරු වෙන්නේ මේකේ ඒක කොල්ල කන එක සාධාරණද මේගොල්ලෝ රටේ ධනය හොරා කාපු බාන්කොල්ල කාපු හොර නඩයක් තියාගෙන පාර්ලිමේන්තුවේ අත උස්සලා ඒක අපිට ඇවිල්ලා කියනවා කපන්න වෙනවා කියලා ඒ නිසා අපි කියන්නේ ඒකයි කරුණා කළ නවත්තන්න බැරි නම් බහැලා යන්න රටේ මිනිස්සු මේක හදාගන්න ඒක නොකර තවත් කොල්ල කන්න ලෑස්ති වෙන්න එපා කියලා තමයි අපි හෙට දවසෙත් මේ අරගලේ කරන්නේ අපි මේක මෙතනින් නවත්තන්නේ නැහැ අපි මේක ජයග්‍රහණයක් ඉස්සරහට අපි අරන් යන්න මේ සටන අපි ඉස්සරහට කරනවා දැන් මම අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්නේ දැන් ඉතින් චෝදනා කරනවා සරලවම ඇහුවොත් ආණ්ඩුව සියඹලා ගිනාවෙම නැද්ද හොදක් දකින්නෙම නැද්ද රනිල් වික්‍රමසිංහ UNP එකට නම් සියඹලා ගෙනල්ලා තියෙනවා රටට ගෙනල්ලා නැහැ වජිරය අබයවර්ධනට മന്ത്രിකමක් නැතුව හිටියා മന്ത്രിකම හම්බුනා සාගර රත්නායකට තනතුරක් නැතිව හිටියා ජනාධිපති උපදේශකකම හම්බුනා රෝහිත බෝගොල්ලාගමට තනතුරක් නැතිව හිටියා දැන් එංගලන්තේ කොමසාරිස්කම හම්බෙලා තියෙනවා යන්න බැරි නඩුවක පඩලෙලුවක් කියලා තමයි අපිට ආරංචි අපි තාම හරියට දන්නේ නැහැ LTT මුදල් වලින් ව්‍යාපාර කරන මෙහෙත් දැන් ඔය ජනමාධ්‍ය ආයතනයකට තරන් තියෙන පුද්ගලයේ දිවසක් අරන් දීලා අපේ රටේ ප්‍රභූවරයෙකුට මොකක් හරි වෙච්ච පොරොන්දුව කැඩිලා ඒ ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡාවකුත් මේ අපිට පස්සේ තියෙනවා. තව බොහෝ අය උපදේශකම් හම්බෙලා තියෙනවා. මේ පිටේ 60 ගානකට ලේකම් පම් දුන්නා රටේ. රටටම නාදු පෝලිං අඩෝනේ රනිල් මොකක් හරි කරලා නෙමෙයි ඔබේ අතේ සල්ලි නෑ වාහනයකින් ඔබ තෝරන කෝච්චිය හරි බස් එක හරි 140ක් තෙල් ආනයන වියදම් අඩු වෙලා උයන්නේ දැන් බාගෙට උයන්නේ ගෑස් එකේ කොටසයි ගෑස් එකේ උයාගෙන හදිස්සියේ පාන්දරම නැගිට්ටම් දවල්ට දරණි පෙළිය උයන්නේ පොල් කටු ටික දාලා මොනා හරි කරලා තමයි උයා ගන්න බල නැහි ඒ ගෑස් පරිභෝජනය අඩු වෙලා රටේ දුප්පත්කම වැඩි වෙලා ඕම් රනිල් ගෙන අපෝ සියඹලා නෙමෙයි ගෙනල්ලා ඈ දුප්පතුන් වැඩි වෙලා කර්මාන්ත වැහෙනවා මේ අවුරුද්දේ මුල් මාස 6 කර්මාන්ත ශාලාවල නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීම 140කින් පහළ බෑ. ඔබ හිතන්න ගිය අවුරුද්දේ අපේක්ෂා ගිය අවුරුද්දේ ඇතුළ රටේ අපනයන ආදායමට එකතු වුණාට වඩා ගොඩක් අඩුවෙන් මේ අවුරුද්ද එකතු වෙන්නේ මේකෙන්. අපනයන ආදායම මාස හරිය ඩොලර් මිලියන 400කින් අඩු වෙලා 400කින් අඩු වෙලා සාමාන්‍ය ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 400කින් අඩු වෙලා ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 5000ක් වෙන අවුරුද්ද ඒක 2000ට බහැලා මාස 6ට. ඒ කියන්නේ 4000. මේක 1000කට වැඩිය වැඩි වෙන අපනයන අඩුවී. ඉතින් කර්මාන්ත ශාලාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්නේ නැහැ කියලා කියන්නේම කර්මාන්ත වැහිලා. සේවක අර්ථසාධක අරමුදලේ දායකත්ව ගෙවපු කොම්පැනි 95000ක් තිබුණ රටේ දැන් තියෙන්නේ 60000යි.
karma anta behila. Eto kore nispanana behila rasa neti loong loong gena pusia bala rani. Ensa deng me sia bala kala badayan na batang gata hamarani utama irani uta terin ni kawo pusia bala wala karma. Ensa minisu iwa sangin ni me. Rasa neti bela EPF reka kola kanawa ispiritale behit tikane iskolo le pahasukam tikane lamia tugan na gan na widiak ne taman te jiwa te na widiak ne. Ensa rani le raja paksela mata kati agan. Ika bela kapera te minisu me kate pala keu gahala ele uwa. Ensa tawa dura ta minisung ke jiwa tate ka selang karan na lese ni pa. Andu e taman te berinan me kate dana ya depel me kate ugas notia. Raja tangkra wadi meti warna pawat tela. ජනතාව තමන් කැමති පාලකයාට තෝරගන්න ඉරදිලා යන්න. හැබැයි ඒගොල්ලොන්ට යන්න වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ දන්නා. මොකද හොරා කාපියෝන් හිරේ යන්න ඕනේ මිස ගෙදර ගිහිල්ලා හරියන්නේ නැහැ. එනිසා හොරු ටික එකතු වෙලා දැන් ප්‍රජාතන්ත්‍රවාදී මැති වුණ කල්දාමින් යන උත්සාහ කරනවා. තව කුටික කාලයක් යයි. ලබන අවුරුද්ද අගෝස්තු වෙනකොට අනිවාර්යෙන් ජනාධිපතිනේ තියන්නේ මේක රනිල්ට නොදී යන්න බැරි. පලාත් පාලන ඡන්දෙට සල්ලි නොදී අඩපණ කරන්න උත්සාහ කරාට අපි දැන් නඩුවක් දාලා තිනවා. අපි හිතනවා අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වැදගත් තීරණයක් දෙයි. මොකද ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක කාටවත් සෙල්ලම් කරන්න බෑ. ඒ නිසා ඒ වෙනුවට දැන් ඉන්දියාවෙ ඊයේ පෙර ගියාට පස්සේ රනිල් තරගුත් දාලා කියලා තිබ්බා. මෝදි අගමැතිවරයා. බලාගනින් ඡන්දෙ තිබ්බ නැත්තම් කන පලනවා වගේ කියලා තිබ්බනේ ෆොටෝ එකක් එමු දාලා. ඉතින් අර අපි සාමාන්‍ය රාජ්‍ය නායක කොහොම කතා කරන්නේ? රනිල්ගේ මූණ නිකන් දැරිච්ච දොඩම් ගෙඩියක් වගේ වෙලා තියෙන අර දැක්ක කුණු වෙච්ච තක්කාලි ගෙඩියක් වගේ වෙලා තිබ්බේ. ඒ තමයි පාට් එකට රනිල්ගේ හැටි. ඔබට මේ ෆොටෝ එක බලන්න පුළුවන් අවශ්‍ය නේ. ඔව්. ඒ තමයි විදිය. ඉතින් ඒ නිසා මේ රටක් වටලා තියෙන රනිල්. ඒ නිසා රට හදලා නැහැ. තවදුරට රටේ ධනය විකුණන්න නැතුව ත්‍රිකුණාමලයේ දැන් සංවර්ධනය කියලා ව්‍යාපෘතියක් ගාලා ආවිල්ලා තියෙනවා. විසාකාපට්ටනම්වල ත්‍රිකුණාමලයට තෙල් නලයක් කළන එළුවට පස්සේ ඉන්දියාව තමයි ඊට පස්සේ පරිපාලනය මැදිහත්වේ. ඉතින් ඒ නිසා දැන් රටේ ක්‍රියාවලිය ඇතුලේ ආර්ථිකය හදන එක වෙනුවට ආර්ථිකය අඩපණ කරලා දුර්වල කරලා රැකියා හිමි කරලා මිනිස්සු තවත් පීඩාවට පත් කරපු එකක් ඇරෙන්න රනිල් මේ රට හදලා නැහැ. අපි ඒකයි කියන්නේ මේ රට හදන සැලැස්මක් සහිත දේශපාලන ව්‍යාපාරයක් සහ ආර්ථික ජන බලවේගයේ රටේ අවශ්‍යතාවය අනුව ලෝකේ රටවල් එක ගනුදෙනු කරමින් රටේ අනාගත පරම්පරාවට සතුටින් ජීවත් වෙන පුළුවන් රටක් හදන තැනකට ගෙනියන්න තමයි අපේ උත්සාහය. රනිල් අවුරුදු 50කට ආසන්න කාලයක් දේශපාලනය කරලා අවසානයේ රනිල් රාජපක්ෂලාගෙන් කුලියට ගත්ත ජනාධිපතිකම පාවිච්චි කරලා ජනතාවගෙන් පළිගන්නවා මිස රට හදනෝ නෙමෙයි මේ කරන්නේ. ජනතා දේපල කොල්ල කනවා, විකුණනවා, EPF එක කොල්ල කනවා, තමන්ගේ අයත් එක්ක බෙදා හදාගෙන කනවා, රටේ මිනිස්සු අමාරුවේ දානවා. ඒ නිසා මේ ආණ්ඩුවත් රනිලුත් ඉන්නේ ජනතාවත් එක්ක තරහින්. ජනතාවත් එක්ක තරහින් පළිගන්න ආණ්ඩුවක් කරනවා මේක රට හදන එක. බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නට. ඔබතුමාගේ නිහතමානීකමට, ඔබතුමාගේ දේශපාලන ගමන, රටේ මේ අනාගතේන මොකද්ද වෙන්නේ කියන එක අපි බොහොමකට ඔබතුමාට ගරු කරනවා. ඒ වගේම ඔබතුමා මිනිස්සු ගැන මේ තරම් කැපවීම වැඩ කරන නිසා ඉතින් බොහොම ස්තුතියි අපිට අවස්ථාව ලබා දුන්නට. බොහොමත්ම ස්තුතියි ඔබේ නාලිකාව සමග සම්බන්ධයෙන් ඉදිරිමට ආරාධනා කිරීම පිළිබඳව ඔබටත් ඔබේ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.